ෆොක්සිල් සුපර්ක්‍රොස් තරගාවලිය පසුගිය 2019 වසරේ අවසන් වරට පැවැත්වුණා. පාස්කු ප්‍රහාරය මෙන්ම රටේ ඇති වූ ආර්ථික අර්බුදය ඇතුළු සිදුවීම් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ මෙම තරගාවලිය මේ වසරේ පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කළා. මෙම තරගයට මෝටර් දහවකින් 150 දෙනෙකු සහ යතුරු පැදි දහවකින් 120 දෙනෙකු ලියාපදිංචි වී සිටියා. ඒ අනුව තරගාවලියේ 17 වන ඉසව්ව ලෙසින් ක්‍රියාත්මක වූ LSH-2000cc කාණ්ඩයේ තරග ඉසව්වේදී මෙම බිහිසුණු අනතුර සිදු වුණා. කලාපේ දාවකින් කිහිප දෙනෙක් රථ කිහිපයක් අනතුරට ලක් වී තිබෙන ආකාරය දකින්නට පුළුවන්. අනතුරත් සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු තරඟ සියල්ල නතර කිරීමට සංවිධායකයින් තීරණය කළා. එම අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 24 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් දියතලාව රෝහලට ඇතුළත් කෙරුණු අතර තවමත් 19 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. ඉන් බරපතල තත්ත්වයේ පසු වූ 3 දෙනෙකු බදුල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා. ට්‍රැක් මාර්ෂල් වරුන් 4 දෙනෙකුද මියගිය අය අතර වනවා. මෙම අනතුරින් වැලිමඬ ඩයරබා වතුයායේ පදිංචිව සිටි 55 හැවිරිදි සීයා සහ 8 හැවිරිදි මිනිබිරියද ජීවිතක්ෂයට පත් වුණා. ඇයගේ මව මීට පෙර මිය යාම හේතුවෙන් ඇය රැකබලාගත්තේ සීයා සහ මිත්තණිය විසින්. මෙම දැරිය මෝටර් රථ දහවන තරඟ නැරඹීමට දැඩි ආශාවක් දැක්වීම හේතුවෙන් සීයා විසින් මෙම තරඟේ නැරඹීමට ඇය කැඳවාගෙන ගොස් තිබුණා. මේ අතර බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් සෙනවිරත්න වීරසිංහ මහතා අනතුර සිදු වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක්ද සිදු කළා. එමෙන්ම දියතලාව රෝහලේදී මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කෙරුණා. පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු දේහයන් ඥාතීන්ට බහර දීමට නියමිතයි. වැලිමඬ සීදුව අවිස්සාවේල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවනුයි මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. අනතුර සම්බන්ධයෙන් දියතලාව පොලිසිය ඇතුළු අංශ කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අනතුරට පත් මෝටර් රථ දෙකෙහි රියදුරන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මියගිය සියලු දෙනාගේ අවසන් කටයුතු සිදු කිරීමට යුද හමුදාව සහ තරඟය සංවිධාන කළ ඔටෝමොබයිල් සංගමය උපරිම දායකත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ 7 දෙනාගේ අවසන් කටයුතු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයත් ශ්‍රී ලංකා යුද හමුදාවත් උපරිම දායකත්වයක් ලබා දෙනවා. ඒකම ඒ අය සම්බන්ධව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් ආයතනයෙන් ක්‍රීඩා සමාජයෙන් රක්ෂණ ආවරණ ලබා ගැනීමටත් උපරිම කටයුතු කරනවා.